සුබෝදෑසනක්. වාසනාවන්ත ජයග්‍රහී දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබෝදෑසනක් මාදවි. සුබෝදෑසනක් වේවා දනංජය. ඔබටත් ප්‍රාර්ථනා කරන්නේ අර දවස බොහොම හිතන දේවල්ම ඉටු වෙන වාසනාවන්ත දවසක් වෙන්න කියලා. ඉතින් මාදවි මම ප්‍රශ්නයක් කියවොත් මේ ජීවිතේ කොහොමද? ජීවිතේ හොඳයි. මං හිතන්නේ දනංජය අපි ජීවිතේ දිහා බලන විදිහ අනුව අපිට ජීවිතේ හොඳ හෝ නරක කරගන්න පුළුවන්. මොකද අපිට පාලනය කරන්න බැරි දේවල් වෙන අය විසින් අපි ගැන හිතන දේවල් හරි වෙන අය අපිට කරන දේවල් හරි අපි හරි දුකෙන් ඉන්නවා නම් වෙන කෙනෙක් කරන දෙයක් නිසා මං හිතන්නේ ඒක හරිම නිෂ්ඵල ක්‍රියාවක්. අපි සතුටු වෙන්න ඕනේ අපි නිසා. ඒක නිසා අපි සතුටින් ඉන්න පුළුවන් වෙන්නේ අපි හොඳයි නම් අපේ හිත පිරිසිදුයි නම් ඒ වගේම එහෙමනම් අපි සුබවාදී නම් අපිට ජීවිතේ බොහොම ලස්සනට පෙනේ. කාගක ජීවිත අපිට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ නේ. මට ඔබේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් වෙනස් කරන්නට පුළුවන් කමක් නැති වුණාට අපිට පුළුවන් යම්කිසි මාර්ගයක් කෙනෙකුට පෙන්වන්න. මේ යන මාර්ගය වැරදි නම් ඔබ යන මාර්ගය වැරදි. ඔබ හරි මාර්ගයක යන්න උත්සාහ කරන්න. අපිට එහෙම අදහසක් දෙන්න පුළුවන් ඕනම කෙනෙක්. ඉතින් ජීවිතය කියලා කියන්නේ එක එක්කෙනාගේ වෙනස් වෙනවා වුණාට අර අපි කියනවනේ මේ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම පමණක් නොවේ ජීවිතය. එතනින් එහාගේ මහඟු ක්‍රියාවල් වල නිරත වීමක් කියලා. ඉතින් ඒක නිසා ඔබේ ජීවිතයේ තිබෙන වටිනාකම ඔබ හඳුනා ගත යුතුයි. අනිවාර්යයෙන්ම මේ නිසාම ඒ වටිනාකම හඳුනාගත් පසුව ලැබීම් නොලැබීම් මේ හැම එකක්ම බොහොම උපේක්ෂාවෙන් දකිමින් ජීවිතේ විඳින්න ඔබට පුළුවන් වෙයි. ඉතින් ඒ විදිහට මේ ආදරය කියලා ගත්තත් ආදරය හැමදාම අපි බලාපොරොත්තු වෙන ජයග්‍රහණයනේ. නමුත් පරාජිත ආදරෙත් සුන්දරත්වයක් දකින්න පුළුවන් අය ඉන්නවා, විශේෂයෙන්ම කලාකාරයෝ වගේ. අනිවාර්යෙන්ම පරාජිත ආදරේ තියෙන ලොකු සුන්දරත්වයක්. හොඳයි, අපි සූදානම් වෙනවා අද දවසේ වින්දනි උදෑසන ලස්සනම ලස්සන ගීතයකින් ආරම්භ කරන්න. අපි මේ ගීතේ රස විඳලා නැවත සම්බන්ධ වෙමු. හන්තා පායන හඳ ලස්සනයි ද කියන් මානු දකින ඒ පුර හද ඔබට හැකිය දකින්න. හන්තාර පායන හද ලස්සනයි ද කියන් මානු දකින් ඒ පුර හද ඔබට හැකිය දකින්න. සවි බිම තෙමෙන්ද අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්ද උඩේ යටින් ඔබ යන කල එපතනිය යදනින් හන්තාලට පායන හඳ ලස්සනයි ද කියන් මානු දකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්. අහක බලන්න ලතා මඳුළු වට වනාවි එපා අහක බලන්න මාගෙන මතකය ගුලි කර මහවැලියට දමන් තානට පායන හඳ ලස්සනයි ද කියන්න මානු දකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න ඔබට හැකිය දකින්න හොඳයි ලස්සන ගීතයක් රසවින්දා ගීතෙන් පස්සේ අපි සඳුදා දවස හැමදාමත් වෙන් වෙනවා ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරන්නට ඔබේ ජීවිතයේ ඔබට මගහැරිච්ච තැන් තිබෙනවා නම් වැටිච්ච තැන් තිබෙනවා නම් අනාගතයේ ඔබට යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්න තියෙනවා නම් මේ සෑම කාරණාවක් පිළිබඳවම ඔබේ ජන්ම පත්‍ර පරීක්ෂාව තුලින් අපි අද දවසේදී කතා බහ කරන්න සූදානම් වෙනවා 0112 444 555 දුරකථන අංකය අනිවාර්යයෙන්ම වැදගත්ම කාරණාව තමයි අද දවසේදීත් ගිය සතියේ වගේම ඔබේ ජන්ම පත්‍රය ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් 3 දෙනෙක් අතින් පරීක්ෂාවට ලක් වෙනවා. ඉතින් ඒක නිසාම ඔවුන්ගේ ඒ පැතිකඩ වලින් ඔවුන් අනාවරණය කරන කාරණාත් එක්ක ඔබට පුළුවන් ඔබේ අනාගතය ගැන යම් කිසි ඉඟියක් ලබා ගන්න. ඒ අනුව අර ජ්‍යොතිර්වේදය කියලා කියන්නේ ආලෝකයේ සපයන ආලෝකයේ මඟ පෙන්වීම ලබා දෙන විෂයක් නිසා ඔබට පුළුවන් ඔබේ ජීවිතයට මඟ පෙන්වීමක් ලබා ගන්න. ඉතින් ඒ අනුව අපිට දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. ඊට කලින් අපේ හඳුනාගමු අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන සුපුරුදු අර කිව්වා වගේ ප්‍රවීණ ජනප්‍රිය ජ්‍යොතිර්වේදීන් 3 දෙනා. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේර මහත්මයා අපි අද දවසේ සම්බන්ධ කරගත්තා. ආයුබෝවන් ඔබට. ඒ වගේම ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් 2 තොටවත්ත මහත්මයාත් අද දවසේදීත් අපි සම්බන්ධ කරගත්තා. ආයුබෝවන්. ඒ වගේම ප්‍රවීණ ජ්‍යොතිර්වේදී චන්දසිරි බණ්ඩාර මහත්මයාවත් අපි අද දවසේ සම්බන්ධ කරගත්තා. ආයුබෝවන් ඔබතුමාට. ආයු බොහෝ වේවා. එහෙනම් අපි අද දවසේ පළවෙනි දුරකථන ඇමතුමට මේ යන සුදනාව වෙන නේද මදවි? ඔව්. දැන් මේ ඇවිත් ඉන්නේ පවිත්‍රා කළුතර ප්‍රදේශයේ ඉඳලා. ආයිබෝවන්. ආයිබෝවන්. ඔව් පවිත්‍රා. සුබ උදෑසනක් ඔබට. සුබ උදෑසනක්. ඔව්. දැන් මේ ඔබ පරීක්ෂා කරගන්න යන්නේ ඔබේ ජන්ම පත්‍රයද පවිත්‍රා? නෑ මගේ දුවගේ. හොඳයි පවිත්‍රා අපි DNAගේ උපන් දිනේ උපන් වේලාව සහ උපන් නැකතත් සඳහන් කරමු. 2016. මැයි 16. පස්වෙනි මාසේ 16 වෙනිදා උදේ 9:20 පෙරබරු 9:20ට ලග්නේ මිතුනද කියලා හන්ද මාදවි? ලග්නේ මිතුනද? ඔව් ලග්නේ මිතුන. හොඳයි. තොටවත්ත මාත්‍යා හන්න කිව්වේ ලග්නේ මිතුනද කියලා. නැකත පිළිබඳ ඔබ දන්නවද කොහොමද? අපිට ඒකත් කියනවා. උත්තරපල නැකත. හොඳයි. අපි ශාන්ත මාත්‍යා? ඔව්. අපි මම ඉතින් ඇයට අදහසක් ප්‍රකාශ කරමු. ඔබ අහන කාරණාව දුවගෙන මොනවද ඔබට වැඩිපුරම දැනගන්න අවශ්‍ය කරන්නේ? අධ්‍යාපනය සෞඛ්‍ය ගැන තමයි. හා හොඳයි. ධර්මිතරුන් ලග්නෙන් ඉපදිච්ච දරුවගේ ගුරු රාහව සඳු දෙනා ග්‍රහයන් 3 දෙනාම 3 වැන්නේ ඉන්නවා. ගජකේශරී කියලා මහා බලගතු යෝගිකුත් ජොලනගල තියෙන. ඒ වගේම යාගේ ලග්නාධිපති යෝගකාරක සිකුරුත් එක්ක 11 වැන්නේ ඉන්නවා. ඒකත් ඉතාම ශුභ පිහිටීමක් හැටියට සලකන්න පුළුවන්. එතකොට මේ දැන් මේ ගත කරන වෙලාවත් එක්ක දරුවට 2021 වෙනකම් යන්නේ රාජ්‍යකාරක රවිගේ මහදශාව. එතකොට රවි ඇවිල්ලා 12 වැනි ඈස්ථානගතව ඉන්නවා. එතකොට දරුවට ටිකක් තරමක මේ උෂ්ණාධික රෝග පීඩා ඇති කිරීමේ ඉඩකඩ මේ ගත කරන කාලය තුළ වැඩි. මොකද සෙනසුරුත් අඟහරුත් ලග්නයෙන් 6 වැනි සිටින නිසා සාමාන්‍යයෙන් හැමේ යම් කිසි ව්‍යාකූල තත්ත්වයන් ඇති කිරීමේ ඉඩකඩ තියෙනවද මේ දවස්වල? මෙයන් සැරින් සැරේ මේ හැම පොඩි පොඩි ඔය මේ බ්‍රෑෂ් වගේ ඇවිල්ලා තිනවා. දැන් මේ විටින් විට ඔක මතුවෙන්න පුළුවන් මේ ගත කරන කාලෙත් එක්ක විශේෂයෙන්ම මේ 2021 වෙනකම්ම රවිගේ මහදශාව යන නිසා. ඒ වගේම තමයි මේ මේ දියණියක් නේද කිව්වේ? ඔව්. ඔව්. ඔය දියණියක් උනාට පුතෙක්ගේ ගති ලක්ෂණ නේද තියෙන්නේ? ඔව් ඒක නම් ඇත්ත. ඔව් ආරක්ෂකංශක ඉන්න ප්‍රධානියෙක් වගේ තමයි වැඩ කරන්නේ. යාගේ මතය නිතරම නිවැරදියි කියලා හිතාගෙන කටයුතු කරන්නේ. බොහොම බලගත් උප්පත්තියක් ඔබතුමියට මේ දරුවගෙන් ලැබිලා තියෙන්නේ. අනාගත අධ්‍යාපන කටයුතු වලට ඉතාම අශුභයි. හැබැයි සෞඛ්‍ය පැත්ත ගැන ටිකක් සැලකිල්ලක් දක්වන්න පුළුවන් කමක් තියෙනවා නම් මාසේ පළවෙනි ඉරිද දවස්වල සාමනීර පුංචි හාමුදුරුවරුන්ට බෙහෙත් ඖෂධ ඒ වගේම අධ්‍යාපනයට අවශ්‍ය කරන යම් කිසි දෙයක් දෙන්න පුළුවන් නම් මම හිතන පවිත්‍රා මහත්මියට දරුවගේ අනාගතය ගොඩක් සාර්ථක කරගන්න පුළුවන් කියන එක. හොඳයි. අපි ඉන්දික තොටවත්ත මහත්මයාගෙනුත් අසා බලමු ඒක. ඔව්. නිශාන්ත මහත්තයා කියපු කාරණාවල වුණ පූර්ණයක් එකතු කරලා මේ දරුවගේ කේන්ද්‍රයනු විශේෂයෙන් මේ දරුවාට අධ්‍යාපනික කලාත්මක හැකියාවන් වල විශේෂ දක්ෂතා දක්වන්න පුළුවන්. දැනට බරපතල ඉලාස්ට කමල කිසිවක් නැහැ දරංජේ මේ කියන සරහනේ. නමුත් දැන් ඉදිරියේදී ගුරු 6 වෙනි ගමන් කරන ඒ වගේම 2020 න් පසුව තමයි තරමක ඉලාස්ට තත්ත්වයක් එළඹෙන්නේ. කොහොම වුණත් මේ දරුවගේ අධ්‍යාපනික 2021 න් පසුව 2031 දක්වා සඳුගේ මහදසාව ගත වෙන්නේ.
අධ්‍යාපනික වශයෙන් පැහැදිලිවම සාර්ථකත්වයක් ප්‍රගතියක් අපේක්ෂා කරන්න පුළුවන් නැටුම් කලා ශිල්ප සහ ඒ තාක්ෂණික අංශවලත් විශේෂ දක්ෂතාවයන් දක්වන්න පුළුවන් දරුවෙක්ගේ නිසා මේ අර මුල් කාල සීමාව සෞඛ්‍යයෙන් තරම් පීඩාකාරී වුණත් අනාගතයේ පැහැදිලිවම භාග්‍යවන්ත යහපත් දරුවෙක් මට බණ්ඩාරමහත්තයගෙන් උපාධිපති දැනගන්න පුළුවන් වෙයි මම හිතලා බුදු ඔව් ලංකාධිපති මේ ලග්නේ උපාධිපති වෙන්නේ anu ඉතාලම වසනන්ත අනාගතයේ හැබැයි මෙයාගේ බාල සහෝදර පල නම් අඩුවේ මාදුවේ අඩු වෙන්නට හෝ නැති වෙන්නට ඉදිරි වෙනවා මේ කේන්ද්‍රයේ වල යන කොහොම වුණත් ඉදිරි අනාගතයේ පැහැදිලිවම යහපත් බණ්ඩාරමහත්තයා ඔව් පවිත්‍රගේ දුව ගැන මම කතා කරනකොට මුලින්ම කියනවා අධ්‍යාපනය ගැනයි පවිත්‍රට දැනගන්න ඕන. ඒ කියන්නේ දරුවෙක් ගැන අම්මා කෙනෙක්ට දැනගන්න ආස කරන ප්‍රධාන මාතෘකාවක්. එතකොට පවිත්‍රා අධ්‍යාපනය ගැන කතා කරන්නේ හතරවැන්නේ. පස්වැන්න ප්‍රාථමික අධ්‍යාපනය, නවය උසස් අධ්‍යාපනය. මේ හතරවැන්නේ උප අධිපති වෙන්නේ බුද. ඒ කියන්නේ ඒ භාවයේ අධිපතිත් බුද. හැබැයි හතරේ කවුරුත් තැන්පත් වෙලා නැහැ. අමතක කරන්න එපා මේ බුද එතකොට ප්‍රබල නිවේදකේ තැන්පත් වෙච්ච ග්‍රහයෝ හැටියට ඉන්නේ එකම එක්කෙනායි ඒ තමයි සෙනසුරු. ඒ නිසා ඔබට පෙන්වුවොත් මෙන්න මේ සම්බන්ධතාවයන් ටික. මේ එක දරුවා දක්ෂයි ඉගෙන ගන්න, දෙක යාට ගොඩාක් වරප්‍රසාද ලැබෙනවා, හතර අධ්‍යාපනයෙන් 11 රට රාජ්‍යවල සම්බන්ධ වෙන්න පුළුවන්, 12 කියන්නේ විදේශ අධ්‍යාපනය ලබන්න තරම් දක්ෂ දරුවෙ. ඒ නිසා අම්මා ඊට අදාළ දේවල් ටික හදා ගන්න. මොකද හතරවැන්නේ ග්‍රහයක් නැති වුණාට භාව නිවේදකය හැටියට බුද ශනි දෙන්න මේ දරුවගේ අධ්‍යාපනය පුදුම ඉහළ තැනකට ගේනවා, හොඳ ආයතනයක් ගොඩනගා ගන්නවා සහතිකයි. හොඳයි, අපි මේ කතා බහ කරන සමහර කාරණා ඔබේ ජීවිතේට වැදගත් වේවි. ඒක නිසා පෑනුකුයි කොළෙකුත් මම හිතනවා ළඟ තියාගත්තොත් වඩා සුදුසුයි කියලා. මොකද නිශාන්ත මහත්තයාත් සමහර වෙලාවන්වලට ගොඩක් වෙලාවන්වලට පිළියම් කියනවා. ඉතින් ඒක නිසා ඒ පිළියම් සටහන් කරගන්නවා නම් ඔබට වඩාත් පහසු වේවි. තවත් දුරකට නැමතුමක් තියෙනවා. තවත් දුරකට නැමතුමක් තිබෙනවා. අපි ඉක්මනින් යමු. දිල්රුක්ෂි ඇවිත් ඉන්නවා ගාල් ඉන්නලා. අයිබෝන් දිල්රුක්ෂි. අයිබෝන් දිල්රුක්ෂි. කාගේ ජන්ම පත්‍රයද මේ වෙලාවේ පරීක්ෂා කරන්න සූදානම් ඉන්නේ? මගේ ජන්මපත්‍රය මහත්ය පරීක්ෂා කරගන්න ඕනේ. මගේ උපන්දින 1968යි. හොඳයි. 10/5 1968 10 වෙනි මාසේ 5 වෙනිදා. හරි. 10 වෙනි මාසේ 5 වෙනිදා උදේ 10:40ට සිට සුරන්දවසල. ලග්නේ උච්චිකද කියලා අහන්න. උදේ 10:40ට. ලග්නේ උච්චිකද කියලා අහන්න. තොටවත් මහත්ය අහනවා ලග්නය වෘශ්චිකද කියලා. ඒවන මහත්ය. හොඳයි. නැකත පිළිබඳ ඔබට සඳහන් කරන්න පුළුවන්ද? උපන් නැකත පිළිබඳ සටහනක් කරන්න පුළුවන් ද මේ වෙලාව? උපන් නැකතෙන් ඉපදිලා තියෙන්නේ. ආ හොඳයි හොඳයි. අපි දැන් කියගමු. ඔව්. උච්චික ලග්නෙන් ඉපදිච්ච එතුමියට ලග්නාධිපති අඟහරු බ්‍රහස්පතිත් එක්ක 10 වෙනි ඉන්නව අඟහරු කේන්ද්‍රගත බලය දික් බලය කියන දෙකම ප්‍රයෝගී වෙලා තියෙනවා. බුද සිකුරු ලග්නෙන් 12 වෙනි වැයස්ථානගතවත් සඳුයි සෙනසුරුයි රාහුයි ලග්නෙන් 5 වෙනිත් ඉන්නවා. එතකොට සිකුරුගේ මහදශාව තමයි දැන් මේ වෙලාවේ ගත කරන්නේ. 2011 ඉඳලා 2031 වෙනකන් සිකුරු ඇවිල්ලා එතුමියගේ 7 වෙනට සහ 12 වෙනට අධිපතිත්වය දරන. ඒ 12 වෙනට අධිපතිත්වය දරන සිකුරුම කේන්ද්‍රයේ 12 වෙනේ පිහිටලා තියෙනවා. සිකුරුගේ මහදශාවේ මේ වෙලාවේ රාහුගේ අතුරු දශාව තමයි එතුමිය ගත කරන්නේ. මට දැනගන්න පුළුවන්ද ඔබතුමිය සෙනසුරු 2011 ඉඳන් සෙනසුරුගේ ඉරාෂ්ඨ කපලිකුත් පවතින නිසා යම්කිසි අස්ති ආශ්‍රිත රෝග පීඩාවකට මුහුණ දෙලිනවද, විශේෂයෙන් වම් පැත්තේ කකුලක හෝ අතක? ඔව් මහත්තයා. මෙතන සෙනසුරුගෙන් ටිකක් අදබල පීඩා කරදරකාරී තත්වයක් එතුමියට ඇති කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් ඒ පිළිබඳව සැලකිල්ලක් දක්වන්න. ඒ වගේම මේ ඔබතුමිය 2014යි 2017යි අතර යම්කිසි වැටීමකට එහෙම නැත්නම් ශල්‍ය කර්මයකට වගේ ලක්වීමකුත් උනාද? ඔව් මහත්තයා. ඒ නිසා පොඩ්ඩක් ඔබතුමියගේ සෞඛ්‍ය පැත්ත ගැන තමයි විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්න ඕන. මොකද ධනංජය සෙනසුරුගේ ඒ රාෂ්ට්‍රක තත්ත්වය ටිකක් තදබල ලෙසින් මෙතුමියට බලපෑමක් ඇති කරලා තියෙනවා සඳුත් එක්ක එකතු වීම නිසා. ඒ වගේම ඔබතුමිය මං හිතන මේ ගත කරන කාලය තුලත් ලෞකික ආශාවන් වලට වඩා ලෝකෝත්තර ආශාවන් කෙරෙහි වැඩිපුර නැඹුරුතාවයක් පවතිනවා. නිකන් සෑමදේම එපා වෙලා ආගමික අංශ වලට බර වෙන්න කියන මානසිකත්වයන් නිතරම ගෙනදෙනවද? ඒ නිසා ඔබතුමියට පුළුවන්කමක් තියෙන මේ සෙනසුරුගේ බලපෑම තමයි මට දැනෙන විදිහට තියෙන අපේ විද්වත් මණ්ඩලය තව පැහැදිලි කරයි. ඒ අයට දැනෙන දෘෂ්ටි කෝණ තුලින් හැකියාවක් තිබෙනවා මෙහෙණින් වහන්සේ නමකට සෙනසුරාදා දවසක බෙහෙත් ද්‍රව්‍ය පුරවපු පාත්‍රයක් පූජා කරන්න අනිවාර්යෙන් ওই තියෙන බාධා කරදර ගොඩක් සමනය කරගන්න පුළුවන්කම ලැබෙනවා.
හොඳයි අපි චන්සිරි මහත්තයා ඔව් මේ කේන්ද්‍ර සටහනේ මම විශේෂත්වයක් දකිනවා සාමාන්‍යයෙන් මේ කේන්ද්‍රයේ දල කේන්ද්‍රයේ හැදුවහම බුද්ධ සහ මේ සිකුරුගේ සම්බන්ධතාවය තියෙනවා මේ 12ට ඇත්තටම භාව කේන්ද්‍රය ගත්තාම මේ දෙන්න 11 වෙන්නේ ප්‍රතිඵල දෙන්නේ දල කේන්ද්‍රයේ 12 වුණාට භාව කේන්ද්‍රයේදී 11ට එතනින් කියවෙනවා ඔබතුමියට දැනෙන දෙය හොඳට උගන්වන්න කියා දෙන්න පුළුවන්කම තියෙනවා හරියට අපේ නිශාන්තයන් කිව්වා වගේ පෙර භවවල ඉඳලා මෙතුමිය බණ දහම අනික් අයට කියා දෙමින් මග පාදා දුන්න හිරු වගේම සූර්ය බල අධික කෙනෙක් තව කෙනෙක්ට මග පෙන්වූ මහා ගුරුවරියක් ඉතින් පෙර භව ශක්තිය අවදි කරගන්නයි මේ සිකුරුගේ මහදසාව ඔබතුමියට ඇවිල්ලා තියෙන්නේ බුදුහාමුදුරුවොත් ලෙඩ වුණා අපේ ගෞතම තථාගතයන් වහන්සේටත් දුක් පැමුණුණා අනතුරු සිදු වුණා හැබැයි උන්වහන්සේගේ මෙහෙවරෙහි දිගටම නිරත වුණා. අන්න ඒ වගේ ඔබට මොන කරදර ආවත් මේ පෙර භවයේ මහා වාසනාවක් තිබෙනවා. අන්න ඒ නිසා ලෑස්ති වෙන්න මේ බුදයි සිකුරුයි 12 හිටියට 11ට ප්‍රතිඵල දෙන්නේ ඔබට බැහැ ගිහිගෙයින් නික්ම වැඩ කරන්න. ගිහිගෙයි ඉඳමින් ගිහියන් නවමගකට යොමු කරන සංසාර පුරුද්ද අවදි කරගන්න ලෑස්ති වෙනවනම් ඔබ මහා වාසනාවන්තියක් වේවි. ලෝකේ පුරා නම රඳවමින් ඔබ ඔබේ අවසන් කාලය ගත කරාවි. තොටත් මහත්තයා. ඔව් දැන් මේ කේන්ද්‍රය අනුව මම දකින එක දෙයක් තමයි අර බණ්ඩාර මහත්තයා කිව්වා වගේ දක්ෂතා බොහෝමයක් රැගෙන ආපු නමුත් ඒ කියන්නේ අධ්‍යාපනය ලැබෙන කාලේදී අධ්‍යාපනය සම්බන්ධයෙන් බරපතල බාධාවන්ට මුහුණ දෙමු කෙනෙක්. ඒ වගේම යුගදිවිය සම්බන්ධවත් මාධවී යම් ප්‍රමාණයක ගැටුකාර තත්ත්වයක් නැතිවිය හැකි තත්ත්වයක් වෙනවා මම කියන්නේ මේ පසුගිය කාලේ ගැන මම මේ කියන්නේ. තොටත් මහත්තයා. අතීතය ගැන මම කිව්වා අනාගතය ගත්තොත් ඇත්තටම මේ 2020 ජනවාරි 24 පමණ දක්වා නිශාන්ත මහත්තයෙක් වගේ මේ ලග්නේ රාශියත්තේ ක්‍රියාත්මක වෙනවා මට මේ බණ්ඩාර මහත්තයා ඒකේ උපාධිපති නංගන පුළුවන් වෙයි මම හිතන්නේ ලග්නේ උපස්ථානය වෙන්නේ මෙයාගේ මේ ගුරු ග්‍රහය ඔව් ඒ අනුව ඉතා ඉහළ අර කිව්වා වගේම ගිහිගේ රැඳෙමින් ජීවිතාභෝධය ලබන්න වාසනාව තිබෙනවා 2020 පසු මේ පවතින ඒ රාෂ්ට්‍ර කපලය තවසන් වෙනවා කොහොමද තරක වගේ බණ්ඩාර මහත්තයෙක් වගේ ගිහිගේ තුල හිඳිමින් ධර්මාභෝධය ලබන්න සහ බොහෝ දෙනෙකු මඟ පෙන්වීමේ හැකියාව තිබෙන හැබැයි අර ගල්ලාකුරු අතිශය බරපතල පීඩනය විසින් දියමන්ති බවට පත් කරන වගේ බරපතල පීඩන දුක් පීඩා විසින් ආධ්‍යාත්මික අවබෝධයකට පත් කරන කේන්ද්‍රයක් මේ කේන්ද්‍රය ඔව් ඒ කියපු කාරණා බොහොම වැදගත් නේද ගල්ලංගුරු වගේ වෙන්න පුළුවන් නම් අපි හැමෝටම ඔකද මාධවිය දෙකේම සංයුතිය එකයි දියමන්ති වලයි ගල්ලංගුරු වලයි සංයුතිය එකයි කාබන් හොඳයි එසේනම් අපි තවත් බොහෝ දේවල් කතා බහ කර යුතුයි තවත් දුරකට නැමතුම් අපිට ලැබෙමින් පවතින අපි එතෙක් සූදානම් වෙනවා කෙටි විරාමයක් ලබා ගන්න විරාමේ නනතුරුව අපි නැවතත් සම්බන්ධ වෙමු ග්‍රාමෙන් පසු ඔබ නැවතත් විඳින උදෑසන සමගින් සම්බන්ධ වෙ සිටින්නේ 0112 444 555 දුරකථන අංක කෙනෙක් ඉන්නවා දෙහිවලින් මනෝජ් අයිබුවන් මනෝජ් අයිබුවන් සුබ උදෑසනක් ඔබටත් ඔබ පරීක්ෂා කරගන්නට යන්නේ ඔබේ ජන්ම පත්‍රයද හොඳයි මනෝජ් ඔබේ උපන් දිනත් උපන් වේලාවත් උපන් නැකතත් අපි සඳහන් කරමු 1995 මාර්තු 20 මකර ලග්නේ නම් එන්න විදිහක් නැහැ කිසිසේත්ම 19 අංක 19ක් හොඳයි අපි ඒක ස්ථිරවම ඔබ කුම්භ ලග්න හිමියෙක් මම හිතර මම කියන්නේ කියන්නේ ඔව් දල ඔබේ දල කේන්ද්‍රයේ ගුරු ග්‍රහයා ඉන්නවා 10 වෙන්නේ මම හිතර මම නරමත් මම නිවැරදි කියලා එහෙම ඔව් ඒ වගේම රාහු 9 වෙන්නට දල කේන්ද්‍රය සම්බන්ධ වෙනවා ඔබට දැනගන්න අවශ්‍ය වෙන්නේ මනෝජ් මට රැකියාව ගැනයි ඉදිරි යන්න ඔව් ඔබේ මේ 9 වෙන්න රාහු සම්බන්ධ සහ 9 වෙන්නේ පිටිමන ඔබේ අධ්‍යාපනයේ පොඩි බාධක තත්ත්වයක් පෙන්වනවා යම් ප්‍රමාණයක බාධා වීමක් වුණාද උසස් පෙළ කාල සීමාව තුළ උසස් පෙළ නම් තමත් වුණා ඔව් විශ්වවිද්‍යාල ප්‍රවේශයට මම හිතර පුංචි බාධාක් වුණා ඔබේ රැකියාව ගැන ගත්තොත් එහෙම මොකද විශ්වවිද්‍යාල ප්‍රවේශ බාධා වගේ නැතර ඔබ විශ්වවිද්‍යාල යන්න තිබුණු කෙනෙක් ඇත්තටම පළවෙනි වතාවේ තමයි මේ බාධාව පෙන්නන්නේ ඔබට තියෙන මහන්සි වුණා නම් ඔබට ඇත්තටම ලංකාවට වඩා විදේශ කර වෙනවා නම් ඉතාලම හොඳයි කියන එක තමයි මනෝෂ් මගේ පුද්ගලික මතය
ඒ වගේම මේ ඔක්තෝබර් 10න් පසු ඔබේ ගුරු නැවත එනවා 10 වෙන්නට අවුරුදු 24 පස්සේ. එතකොට විශේෂයෙන්ම ඔබට එනමෙන අවුරුද්ද වෘත්තිය වශයෙන් යහපත්. හැබැයි ඔබ විදේශගත වෙන්න සහ ඔබේම කියලා ව්‍යාපාරයක් කරන්න මත ශනි ලග්නභාවයේ ඉන්නේ නිශාන්ත මහත්තයා. ඔව්. ඔබට ඔබේම කියලා වෘත්තියක් කරන ව්‍යාපාරයක් කරන අවධානයම් කරන මනෝජ් හේතුව මැදි වයස වෙද්දී ඔබට සාර්ථක ව්‍යාපාරිකයෙකු වීමේ හැකියාව තිබෙන කේන්ද්‍රයක්. ඇත්තටම ඔබ හැකියාව තියෙද්දී විශ්වවිද්‍යාල ප්‍රවේශය වෙන බලක් කියලා තියෙන. ඒ කියන්නේ ඔබ බාධා මිසක් බැරි කමක් නැහැ මේ කේන්ද්‍රය. ඒ නිසා වෘත්තිය වශයෙන් වගේම ආර්ථික වශයෙන් ඉතා පැහැදිලි වාසනාවන්ත සාර්ථකත්වයක හිමිකමක් තිබෙනවා. මම හිතන්නේ ජන්ම ලග්නේ රාෂ්ට්‍රක අවසන් ජන්මේ රාෂ්ට්‍රකයක් ගත කරා ඔබ. නමුත් ඒත් දැන් අවසන්. ඒ නිසා මනෝජ්ගේ ඉදිරිය පැහැදිලිවම සාර්ථකයි. හොඳයි. මන්දාර මහත්තයා. මනෝජ් ඔයා වෙලාවේ පොඩි වැරද්දක් තියෙනවා කිව්ව නිසා මම තත්කාලේ ගත්ත ඔයා කතා කරපු. තත්කාල කේන්ද්‍රයේදී ඔයාගේ රැකියාව ගැන කතා කරන දහවැන්නේ උපබලයේ දෙන්නේ කුජට. කුජ කියන්නේ එතකොට ක්‍රියාකාරී වෙන්න දෙයක් හොයනවා කෙනෙක්. ඒ කුජ තුනටත් දොළොස්වැන්නටත් තත්කාල කේන්ද්‍රයේදී සම්බන්ධයි. තුන කියන්නේ ගෙයින් එළියට යෑම, 12 කියන්නේ ඒ ගමන රටින් එළියට ගමනක් වීම. ඒ වගේම කේතු සහ කුජ දෙන්න ඉන්නේ හතරවැන්නේ තත්කාල කේන්දරේ ගුරු ලග්න ඉන්නවා. ඔයාගේ අභිප්‍රාය ප්‍රශ්නකරුගේ අභිප්‍රාය ඉෂ්ට වෙනවා කියන එක කියනවා ගුරු ලග්න ගත වුණොත්. පළවෙනි අදිෂ්ඨානය හදාගන්න ඔයාට රැකියාවක් කරන්න ලැබෙනවා වාසනාව තියෙනවා. අංක දෙක එය ඔබට ජාත්‍යන්තර තලයේ රැකියාවකටයි උරුමය ස්ථීරවම තියෙන්නේ. අංක හතර ඔබ ඔබේම ආයතනයක් වගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්කම තියෙන කෙනෙක්. අංක 5 ඒ යෙදෙනවා 2018 අගෝස්තු 16 වෙනිදාට පස්සේ 2018 මේ අගෝස්තු 16 වෙනිදාට පස්සේ එළඹෙන්නේ තත්කාල කේන්ද්‍රයේ අනුව සහතිකවම ඔයාට Tamange රටින් පිටත රැකියාවක් කරන්න යන අවස්ථාව. මුදල් ගෙවල යන්න ලෑස්ති වෙන්න එපා. වෙන කවුරු හරි වියදම් කරයි 2019 අගෝස්තු 16ට ඉස්සෙල්ලා ඒකේ වැඩ කටයුතු සහතිකවම සිද්ධ වෙයි. නිශාන්තමත් එක දසක් දැනගන්න කැමති. ඔව් දැන් මෙතුමාගේ කේන්ද්‍රයේ දිහා දැක්කට පස්සේ සෙනසුරු ලග්නාධිපති ලග්නගතව බලවත් වෙලා බුදු කේන්ද්‍රගත බලයෙන් දික් බලයෙන් යුතුව ඉන්නවා. ඊට අමතරව ධර්ම කර්මාධිපති කියලා මහා බලගතු රාජ්‍යෝගිකුත් තියෙනවා. ඒ වගේම සෙනසුරුගේ ඉන්දික මහත්මයා චන්දසිරි මහත්මයා කිව්වා වගේ අවුරුදු 7 මාරක් සෙනසුරුගේ ලග්නේ ජම්මේ රාෂ්ට්‍රකයක් පසු කරලා තියෙනවා 2017 ඔක්තෝබර් වෙනකම්. මට දැනගන්න පුළුවන්ද ඔබතුමාගේ පියාණන් ජීවතුන් අතර ඉන්නවද? ඉන්නවා. ඔව් පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මේ වෙලාවේ ගොඩාක් සැලකිලිමත් වෙන්න වෙයි. කොහොමද එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය? මේ පොඩි පොන්දේ අමාරුවක් හැදිලා තියෙනවා මේ දවස්වල. ඔව් පොඩ්ඩක් පියාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔබතුමා සැලකිල්ලක් දක්වන්න. කොහොම වුණත් ඔබතුමාට තිබිච්ච බාධා කරදර ගොඩාක් ඉවත් වෙලා තිබෙනවා. බ්‍රහස්පතිගේ රාහුගේ අතුරු දශාව යන්නේ මේ වෙලාවේ මෙතුමන්ලා කිව්ව විදිහට දේශයෙන් ජාතියෙන් ආගමෙන් පිටස්තරයෙන් ලොකු දියුණුවක් ඔබතුමාට ඇති කරලා තියෙනවා. පුළුවන් කමක් තියෙනවා නම් සෑම දිනකම උදෑසන වැටකේ වෘක්ෂයකට වතුරු ස්වල්පයක් දාලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න මම හිතනවා. තව මාස දෙකකින් ඉන්දික මහත්මයා කිව්වා වගේ ඔක්තෝබර් 10 වෙනිදා ග්‍රහස්පතිගේ ග්‍රහමාරුව ඔබතුමාට මම හිතනවා රස්සාව වගේම අනාගත දියුණුව සුරතින්ම අරගෙන ඒවි කියලා මනෝජ් මහත්මයා. ඔව් දැන් ඕනම කන්දක් නැග්ගහම පල්ලමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා කියන එක නිසාම ජීවිතේ මේ විදිහ හැලහැප්පීම් වෙන්න පුළුවන්, අපල උපද්ර තත්ත්වෙ ඉන්න පුළුවන්. නමුත් නැවතත් සුබදායී තත්ත්වයක් මතු වෙන්නට පුළුවන්. ඉතින් එන්නේ මේ විදිහට අපි මනෝජ් ගැන කියනකොට නැවතත් තවත් කෙනෙක් ඇවිත් ඉන්නවා දුරකතනෙ. පවනි ආයිබෝවන් ඔබට. ආයිබෝවන්. පවනි කාගේ ජන්ම පත්‍රයද මේ වෙලාවේ බලන්න සූදානම් ඉන්නේ? මාගේ ජන්ම පත්‍රය තමයි බලන්න සූදානම්. හොඳයි. එහෙනම් පවනි මට කියන්න උපන් දිනේ ඉස්සලම්. 1993 පස්වෙනි මාසේ පළවෙනිදා උපන් වෙලාව අපි කියමු පවනි. දවල් 3:26ට. 3:26ට. හොඳයි. කන්‍යාද? ලග්නේ කන්‍යාද කියලා අහනවා තොටවත්ත මහත්තයා. ඔව් කන්‍යාද. හොඳයි. පවනි ඔබට දැනගන්නට අවශ්‍ය විශේෂ අපි නැකතත් අහමු. ඔව් නැකතත් කියලාම කියන්නකෝ. නැකත මා නැකත. පවනිට දැනගන්නට ඕන විශේෂිතයක් තියෙනවද? ඔව් මම දැන් දැන්නේ ඉමාවෙන් ඉන්නේ මාස 3. මට මගේ සෞඛ්‍ය තත්ත්වය ඉදිරි අනාගතය ගැන දැනගන්න ඕනේ. හොඳයි පවනි. අපි කාගෙන්ද පටන් ගන්නෙ? චන්ද්‍රිමා මහත්තයාගෙන් පටන් ගන්න. ගර්භණී භාවය පුතා මේ වෙලාවේදී මම වගකීමෙන් ඔයාට කියනවා මේ ගර්භණී භාවය ගැන ඌමනාවට වඩා පසුතැවිලි වීමෙන් වළකින්න. ඔයාට කවුරු හරි කියලා තියෙනවා නම් දරුව ලැබෙන්න යනකොට අමාරු වෙනවා ඒ වගේ දේවල් එහෙම දෙගිඩියාවන් තියාගන්න නම් එපා. හේතුව ඔයාගේ කේතු ග්‍රහයා බොහොම බලකාරකයි.
කේතු බලවත් නම් ඒ කේතු පස්වැන්නට සම්බන්ධ වෙනවා නම් අන්න ඒ අයට දෙයියන්ගේ පිහිටෙන් දරුවා හරි හොඳින් ලැබුණා කියලා කියන්නේ අන්න ඒ වගේ ඔබට දිවි දේවතාවුන්ගේ ආශිර්වාදයේ රැකවරණේ ලැබෙන කෙනෙක්. නමුත් සැලකිලිමත් වෙන්න ඕන ඔයාගෙම ඇවතුම් පැවතු. ඒ කියන්නේ හැසිරීම ලීසලා වැටෙන්න පුළුවන් මේ වකවානුව. ඒකෙන් විතරක් ඔයා ප්‍රවේසම් වෙන්න විහදවතේ විශ්වාසය තියාගෙන යන්න මේ දරු උපත හොඳින් සිද්ධ වෙනවා. ඒ වගේම දරුව හම්බ වෙලා අවුරුදු 3කුත් 4ක් අතරෙදී ගේ දොර නව ව්‍යාපාර අලුත් ජීවිතයක් මේ කාරණා තුනම මවක් හැටියට ඔබට භුක්ති විඳ ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔව් අපි තොටවත මහත්තයාගෙනුත් අහලා දැනගමු. ඔව් චන්ද්‍රයා 12 වෙනි තැන්පත් කේන්ද්‍රයක් ඔබේ කේන්ද්‍රය අනුව මම හිතන්නේ මේ ගුරු එකේ ඉන්නේ දල කේන්දරේ ලග්න භාවේ. ඇයි ඉන්නවද දුරගතනේ? පවණි ඉන්නව නේද? ඔව් පවණි ඔබ ඉගෙන ගන්න කාලය පුරාම සිකුරුගේ දසාව ගත කරලා තියෙන්නේ. සිකුරු කන්‍යා ලග්නයේ ඉතාම යහපත් ඒ වුණාට සිකුරු යම් ප්‍රමාණයකට අධ්‍යාපනයේට ඒ කියන්නේ උදව් කරන ස්වභාවය ටිකක් අඩුයි. ඔබ ඇත්තටම අනුතරමින් බාහිර උපාධියක්වත් කරන්න ඕන කේන්දරයක්. නමුත් යම් ප්‍රමාණයකට බාධක තත්ත්වයක් ඉගෙන ගන්න කාල සීමාවෙ පෙන්නනවා. ඒ වගේම පවණි ඔබට අර බණ්ඩාර මහත්තයෙක් වගේ ඉතා වාසනාවන්ත දරු සම්පතක් ලැබීමේ වාසනා ගුණයක් කේන්ද්‍ර සරහනේ තියෙනවා. ඒ නිසා පැහැදිලිවම ඔබ ඒ ගැන කලබල වෙ යුතු නැහැ. ලග්න ජන්ම ඒ රාශිය කිසිවක් ගත කරන්නේ නැහැ. මම හිතන්නේ රවිගේ දසාව තමයි ගත වෙනවා ඇත්තේ කියලා. ඔව්. කොහොම වුණත් ඔබ අර බණ්ඩාර මහත්තයෙක් වගේ ඔබේ නොසල කිරීමත්තා නිසා සුළුසුළු ගැටලුකාරී තත්ත්වයක් නැති වෙන්න පුළුවන් වුණත් ඔබට ඉතාම වාසනාවන්ත දරු සම්පතක් ලැබීම වාසනාව තියෙනවා. ඒ වගේම පැහැදිලි ආර්ථික දියුණුවක් ඉදිරියට ඇත්තම ඔබ ඔබේ කියලා ව්‍යාපාරයක් අලුත් දෙයක් පටන් ගත්තොත් පැහැදිලි ආර්ථික දියුණුවක් ඔබට ලැබීමේ වාසනාව තියෙනවා. ඒ නිසා ශනි 6 වැන්නේ දල කේන්ද්‍රයේ තැන්පත් වූ පමණින් ඔබට ගර්භණී භාවයේ ගැටලු ඇති වෙන්නේ නැහැ. මම හිතන්නේ මන්නල මහත්තයා ඒක තමයි මම හිතන්නේ අදහස් කරේ. ශනි 6 නිසා තමයි කියනවා. නමුත් ඔබේ උපත් කේන්ද්‍රයේ බලවත් කේන්ද්‍රයක් පවණි. ඇත්තම ඔබ මේ සිකුරුගේ බාධාව හැරෙන්නට ඔබ අඩුමතරමින් බාහිර උපාධියක් කරන්න තරම්වත් බුද්ධි ශක්තිය ඥාන ශක්තිය සහිත කෙනෙක්. කොහොම වුණත් ඔබට ඉදිරිය අනාගතයේ පැහැදිලිවම වාසනාවන්තයි. අධ්‍යාපනයට නම් මේ ඇත්තම කියනනම් මේ වයස සහ ওই අන කාලේ බාධාවක් නෙවෙයි. ඉදිරියේදීත් ඒක ගැන හිතන්නට අවශ්‍යයි. අපි නිශාන්ත මහත්මයා. ඔව් නිශාන්ත මහත්මයා මොකද කියන්නේ පවණි. ඔව් මම දන්න පවණිට මේ දරු උප්පත්තිය ගැන අහපු එකට මේ දෙපළ දක්ව පදහස වලට මම ගොඩක් එකඟ වෙනවා. විශේෂයෙන්ම මේ රවි එතන අටවැන්නේ බලවත් උනාට රවි ඇවිල්ලා එයාගේ 12 වෙනාධිපති 12 වෙනාධිපතිගේ දශාවත් එක්ක සඳු 12 ඉන්න නිසා පවණි පොඩ්ඩක් දැනගන්න පුළුවන් ද මේ වෙලාවේ ඔයාගේ පවුලේ උදවිය එහෙම නැත්නම් අවසල්වාසී මේ සෑම දෙනත් එක්කම මානසික වශයෙන් ටිකක් මත ගැටුම්කාරී තත්වයන් හුදකලා මානසිකත්වයක් ගෙන දෙන ආකාරය තියෙනවද මහත්තයා මම නිවසේ තනියම ඉන්නේ මේ මහත්තයා රැකියාවට ගියම් තනියම අසල්වාසීත් එක්කකින් කතා බහ කරගෙන තමයි ඉන්නේ නිවසේ තනියම තමයි දැදුරට ඉන්නේ ඔව් අන්නේ මානසිකත්වය තමයි ඔයාට ඔය අනියත බියක් ගෙනත් දීලා තියෙන්නේ අසල්වාසියෝ කතා කරන වැඩි හිටි ටික ඒක තමයි දා ඔයාව ටිකක් බය කරන ආකාරය එහෙම ඇති අර මෙතුමන්ලා කිව්වා වගේ ඔයාගේ නොසලකිල්ලෙන් තමයි ගොඩක් අහිතකරතා වෙන්නේ මෙන්න මේ මානසිකව ඇති කරලා තියෙන පීඩණයට ඔබතුමියට පුළුවන් කමක් තියෙනවා නම් ළඟම ඇති විහාරස්ථානයකට ගිහිල්ලා හඳුන් කූරු පත්තු කරන භාජන පිරිසිදු කරලා සුදු වැලි ටිකක් අතුරලා අලුතෙන්ම හඳුන් කූරු තුනක් පත්තු කරන එකක් ඔයාට එකක් මහත්යට සහ අනිත් එක අනාගතයේ උපදින්න වාසනාවන්ත දුවෙකුට හෝ පුතෙකුට කියලා උතරෝ හිතේ තියෙන බාධා කරදර නැති වෙයයි වාසනාවන්ත දරු උපත්තියක් හම්බෙයි. දැන් මම හිතන්නේ මේ පවණිට යහපත් අදහස් කිහිපයක් ලැබුණා. ඉතින් ඒ නිසා පවණිට සතුටින් ඉන්න පුළුවන්. කරනවා වාසනාවන්ත දරු උපතක් ලැබෙන්න කියලා. ඉතින් මේ විදිහට තවත් ඔබට පුළුවන් මේ ජ්‍යොතිර්වේදීන් අමතා ඔබේ ජ්‍යොතිෂ ගැටළු විසඳා ගන්නට ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරවා ගන්නට 2444 555 මේ දුරකථන අපි ඉක්මනින්ම අපි නැවතත් සම්බන්ධ වෙනවා. අපි කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් පසු ඔබ නැවතත් වින්දනී උදෑසනත් සමගිනුයි සම්බන්ධ වෙ සිටින්නේ බන්දුල මහත්මයා මේ වෙලාවේ සම්බන්ධ වෙනවා මොනරාගලී. ඔව් ආයිබෝන්. බන්දුල මහත්මයා ඔබ ඔබේ පරීක්ෂා කරගන්නට බලාපොරොත්තු වෙන ජන්ම පත්‍රයේ උපන් දිනේ උපන් වේලාව සහ උපන් නැකත අපිට පැහැදිලිව සඳහන් කරලා. උපන් දිනේ 1981 1981 91 9/8 9 වෙනි මාසේ 8 වෙනිදා හොඳයි උපන් වේලාව 12:24 කිව්වේ දවල් 12:24ද රෑ 12:24 රාත්‍රී 12:24 ලක්ෂ්මී හොඳයි නැකත අපි සදාහන් කරමු
මානකත ලග්නේ වෘෂභ බන්දුල මහත්මයා ඔව් කියන්නේ ඔබේ ලග්නේ වෘෂභ ලග්නේද ඔව් ඒ අවුලත් අපි පැහැදිලි කරමු බන්න අර මාත්‍යනි සඳ මහත්තයාගෙන් පස්සේ අර ස්ත්‍රී පුරුෂ භාවය මත තමයි මිතුරෝල දාලා තියෙන්නේ හොඳයි අපි නිශාන්ත මහත්තයා පටන් ගමු විග්‍රහ කරන්න ඔව් දැන් මේ වෙලාවේ ඔබතුමාට මොකද වෘෂභ ලග්නේ අංශක 29යි කලා 38කින් තමයි ඉපදිලා තියෙන්නේ ඒ කියන්නේ තව විනාඩි ගණනක් විනාඩි දෙකක් වාරකට ආසන්න කාලයක් තියෙනවා මිතුරු ලග්නේ වෙන්න සමහර ඉන්දික මහත්මයා කිව්වා වගේ තුලා නමාංශකේ ගන්න ඕන කම නිසා මේ මිතුරු ලග්නේ වුණාද කියන එක එතන නමාංශක ભેදයක් තියෙන මෙතුමට කොහොම වුණත් ලග්නෙන් හතර වෙන්නේ රවි බුද්ධ සඳු සහ ගුරු පිහිටලා තියෙනවා ඒ වගේ මේ වෙලාවේ සඳුගේ මහදශාවත් ක්‍රියාත්මකයි 2018 ඉඳලා 2028 වෙනකන් සඳුගේ මහදශාව යනවා කොහොම වුණත් බන්දුල මහත්මයාට මේ වෙලාවේ සෙනසුරුගේ ලග්න අෂ්ටම කියලා ඒ රාශිතක තත්ත්වකුත් පවතිනවා මෙතන තියෙන ගැටලුව වෙන්නේ රවි සඳු දෙදෙනාම එකම රාශියක ස්ථානගත වෙලා තිබීම. ඒතර බන්දුල මහත්මයාගේ මේ වෙලාවේ ස්ථිර රැකියාවක නිරතලා ඉන්නේ ඔබතුමා? නෑ. බන්දුල මහත්මයා? ඔව් මහත්මයා. ඔව් ඔබේ රැකියාව ගැනයි අහුවේ. ඔබ කොහෙදද ආවේ? හොඳයි. මෙන්න මෙතනදී තියෙන ගැටලුව වෙන්නේ ඔබතුමාට ගොඩාක් දුරට අර මානසික වශයෙන් ඇති කරන්න පුළුවන් සතුටට වඩා තෘප්තිකාරී බව අවම කිරීමේ ඉඩකඩ පවතිනවා. ඒ වගේම ඔබතුමාගේ මේ gedara ඉන්න පිරිස් පිළිබඳ විශේෂයෙන් මවගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳ වැඩිපුර මහන්සි වීම ඇති කරන කාලයක්ද මේක? ඔව්. ඔව්. ඔතන ඒ නිසානේ අර තමන්ට වඩා තමන්ගේ අර ඉන්න අනිත් කුටුම්බයන් කෙරෙහි වැඩිපුර වෙහෙස මහන්සි වීම ඇති කරලා තිබෙන කොහොම වුණත් ඔබතුමා ටික පරිස්සම් වෙන්න අනුන් වෙනුවෙන් අපාදිය අස්සම් කරද්දී අපවෙද්දී මොකද ලොකු නීති කරදරයකට එහෙම නැත්නම් මූල්‍ය පාඩුවකට හසු වීමේ ඉඩකඩ 2017 ඔක්තෝබර් මාසේ 26 ඉඳලා 2020 ජනවාරි මාස වෙනකම් පවතිනවා මේ වෙනකොට මොන හරි වෙන තත්ත්වයකට පත්වලා තියෙනවද බන්දුල මහත්මයා? ඔව් පොඩ්ඩක් මෙන්න මේ ඉදිරි කාලය තුල පරිස්සම් වෙන්න විශේෂයෙන්ම ලොකු රැවටීමකට හසු වීමේ ඉඩකඩ තියෙන නිසා ඔබතුමාට පුළුවන් කමක් තියෙනවා නම් දිව්ලුක්ෂයකට හැමදාම උදේට වතුර ටිකක් දාලා දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න ඒ වගේම ඔබතුමාට ළඟම තියෙන විහාරස්ථානයක ශීල ව්‍යාපාරාදී කටයුතු වලට දිවුල් කිරි වගේ දේවල් දන් දෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම බන්දුල මහත්මයාට තියෙන බාධා කරදර මගහැරව ගන්න පුළුවන්. හොඳයි අපි බන්දුල මහත්මයාගේ කේන්ද්‍රය මේ වෙලාවේ පරීක්ෂා කරමින් සිටියේ මේ තොටවත්ත මහත්තයා. මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඔව් බන්දුල මහත්මයා ඔය උපන් දිස්ත්‍රික්කයේ කොහෙද? සමා වෙන්න. මොනරාගලින් තමයි හැබැයි ਉਹ කතා කරන්නේ. බන්දුල මහත්මයා වෙනස වෙනවා. උපන් ස්ථානේ කොහෙද? උපන් ස්ථානේ පිළිබඳ අපිට සඳහනක් කරන්න පුළුවන්. බන්දුල මහත්මයා ඔබේ තර අර කලින් කිව්ව පවණිගේ වගේම මේ දරංජය සිකුරු තමයි ඉගෙන ගන්න කාලෙම ගත කරලා තින්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබේ අධ්‍යාපනයේ අතරමඟ නතර වෙන්න ඕනේ. සිකුරු නිසාම නෙමෙයි මම ඒක කියන්නේ. කොහොමද බන්දුල මහත්තයා ඒ තත්ත්වය? මොකද උසස් පෙළටත් කලින් ඇත්තටම ඔබ අධ්‍යාපනයේ නතර වෙන්න ඕනේ. ඒ වගේම ඔබ දැන් අර ඔබ කොයිතරම් මහන්සි වුණත් ඔබ අපේක්ෂිත ආර්ථික ප්‍රගතියට අපි අපේක්ෂිත ආර්ථික ප්‍රගතියට අපිට කවදාවත් මේ ජීවිතේ ඉන්න බෑද නංජි. මොකද අපේ ඉලක්කය එන්නේ ඉස්සරහට යනවනේ. මම කියන්නේ ඒක නෙමෙයි. නමුත් ඔබ ඔබට අර සතුටු විය හැකි ආර්ථික මට්ටමට පැමිණීමේ හැකියාව තාම අඩු තත්ත්වයක් තිබෙනවා ඔබේ ආර්ථික තත්ත්වය. හැබැයි බන්දුල ඔබට පැහැදිලිවම අනාගතේ ඉතා වාසනාවන්ත අනාගතයේ හිමිකමක් තිබෙන කේන්ද්‍රයක් මේ කේන්ද්‍රය මම හිතන්නේ අර ග්‍රහයන් තුන්වැන්නට භවනිවිත කත්තය දෙන්නේ මම හිතන විදිහට බන්දුල මහත්තයා. සහතිකව. ඔව්. ඔබට අනිවාර්යෙන්ම මේ බන්දුල මහත්මයා මේ බාධා පැවතියත් විශේෂයෙන් මම දකින්නේ ඔබට අවුරුදු 31න් පසුව මේ පවතින බොහෝ බාධක තත්ත්ව ඔබට සමනය කරගෙන පැහැදිලිවම සාර්ථකත්වයකට යන්නට පුළුවන්. ලැබීම නැතුව නෙමෙයි රඳවා ගැනීම හැකියාව ටිකක් අඩු ධනවතා තීරණය වෙන්නේ උපේර දෙයින් නෙමෙයි ඉතිරි කරන දෙයින් කියලා කියවණක් තියෙනවා. මම කතා කරන්න. මේ සමා වෙන්න ඕනේ. මම බන්දුල මහත්තයයි කේන්දර අර මොනරාගලේ කියලා කිව්වහම මොනරාගලට ගත්තහම මිතුරු වෙනව නේද ඔබතුමන් සහතිකවම මිතුන රාශියේ අංශක 0.5 3කදී ඉපදිච්ච කෙනෙක් ඒ කියන්නේ ලග්නය මිතුන නවාංශකය තුලා අංක 2 ඒ නිසා තුන්වැන්නේ පැහැදිලිවම රවි චන්ද්‍ර බුධ ගුරු හතර දෙනෙක් ඉන්නවා එතකොට ලග්න සබ්ලෝඩ් සහතිකව මේ කියන්නේ ලග්න සබ්ලෝඩ් ගෙන් තමයි හොයන්නේ උපන් වෙලාවක් නිවැරදිද කියලා. ලග්න සබ්ලෝඩ් බුද. එයා එතකොට චන්ද්‍රයත් එක්කත් ඉන්නවනේ. එතකොට නිශ්චිතව මේ වෙලාවේ මිතුන ලග්නෙන් කෙනෙක් උපදිනවා. එයා පිරිමි වැඩ කටයුතු කරනවා. හැබැයි යාළුවා බන්දුල කියන්නේ මිත්‍රයනේ.
ඔයා කාට මිත්‍ර වුණත් ඔයා ඔයාගේ ආත්මයට ඔයාගේ යටිහිතට ටිකක් මිත්‍ර වෙනවා අඩුයි. මෙන්න මේ පුංචි දෝෂේ හදාගන්න. ඒ කියන්නේ ඔයා ගැතුළු ලොකු ශ්‍රේෂ්ඨ මිනිසෙක් ඉන්නවා. ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් ඉන්නවා. ශ්‍රේෂ්ඨ පුහුණුකරුවෙක් ඉන්නවා. අන්න එයා ඔයා ගන්න ලෑස්ති වෙනවා නම් මම ලබන සතිය වාඩි වෙන්න පුළුවන් වුණොත් මම ඔයාට කියලා දෙන්නම්. ඔයාට විතරක් මේ ආහන හැමෝටම අප ඇතුළත ඉන්න මේ ශ්‍රේෂ්ඨයා අඳුන ගන්න පොඩි ජ්‍යොතිෂ භාවනාවක්. මොකද බන්දුල වගේ අය දක්ෂයි විශිෂ්ටයි. පුංචි මග පෙන්වීමක් විතරයි අවශ්‍ය. ඔයාලා රටත් රාජ්‍යත් බබලවන විශිෂ්ටයන් බව අමතක කරන්න එපා. අන්නේ කියන මග පෙන්වීම ලබා දෙන්නට තමයි අපි මේ වෙනි වැඩසටහන් සූදානම් කරලා තියෙන්නේ. මතන ඉරේෂරත් මේ මග පෙන්වීම ලබා දෙන්නට අපි සූදානම් සිටිනවා. බෙලියත් එක්ක ඉරේෂර සම්බන්ධ වෙන්නේ. අයබෝන් ඉරේෂර. අයබෝන් මට දැනගන්න ඕන මගේ දුවගේ උපන්දිනය තුපන් වෙලාවත්. ඔව් 2016 තුන්වෙනි මාසේ 8 තුන්වෙනි මාසේ සංගල්ල රෝහල 8 වෙනිදා වෙලාව උදේ 7:16 ලග්නේ කුම්භද කියලා අහනවා තොටවත්ත මහත්තයා. මීනලු හොඳයි. අපි නැකත පිළිබඳවත් සදහනක් කරමු. සියාවාසනකත මාසපද කිව්වේ මාර්තු 8 කියන්නේ කාන්තා දිනේ. ඔව් තොටවත්ත මහත්තයා අපි අදහසක් ලබා දෙමුද? ඔව් මීන ලග්නේ. ඔව් මීන ලග්නේ. ඔව් එතකොට මේ තොටවත්ත මහත්තයාට ඕන උපස්ථානයනේ. ඔව් මේ උපස්ථානය ලග්න උපස්ථානය සිකුරු. ඔව් ලස්සන ළමෙක්. ඔව් මේ කේන්ද්‍ර සලාන දරුවාගේ චන්ද්‍රයා 12 වෙනිට සම්බන්ධ වෙලා තියෙනවා. රාහුගේ දසාවෙන් ඉපදිලා තියෙන්නේ. එතකොට පුංචි කාලේ ටිකක් අධ්‍යාපනයේ සුළුසුළු බාධක තත්ත්ව ඇති වෙවි නේ. හැබැයි මේ දරුවාගේ මම හිතන්නේ ඉගෙන ගන්න කාලේ හොඳම කාලේ ගත කරන්නේ ගුරු. ඔව් ඒ නිසා ඒ ගුරු ලක්නාධිපතිගේ දසාව ඒ නිසා ඉරේෂා ඔබේ දියණියගේ අධ්‍යාපනයේ පැහැදිලි සාර්ථකත්වයක් බලාපොරොත්තු වීමේ හැකියාව ඉතාම පැහැදිලිව තියෙන කේන්ද්‍ර සලහනක්. ඔබට විශේෂයෙන් දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවද? මේ මහත්තයා මේක හැමෝම කියනවා මේ හතර මේ කොටු පාළුයි කියලා. මට දැනගන්න දරුවගේ අනාගතේ. ඔව් ඒක ගැන අහපු එක හොඳයි. ඔබ බණ්ඩාර මහත්තයා විශ්වාස කරයි. ඒක ඇත්තරම මේ සම්පූර්ණ මිත්‍යාවක්. ලංකාවට මාක්ස්වාදී හඳුන්වා දුන්නු ලංකාවේ හිටපු ප්‍රබල කැබිනට් ඇමතිවරයෙක් වන පිලිප් ගුණවර්ධන මහත්තයාගේ දල කේන්දරයේ හතර කේන්දරයේ පාළුයි බණ්ඩාර මහත්තයා සාක්ෂිදරයම ගත්තා. ඔහු තුලා ලඟ සාතිකෝම. ජෝර්ජ් බර්නාඩ් ෂෝගේ හතර කේන්දරයේ පාළුයි. ඔහු එනිසා හතර කේන්ද්‍රීය පාළුවයි මානසික සම්ප්‍රදාය ජෝතිෂයනුවත් මේ කාන්තාවකට බලපාන්නේ නැහැ. මොකද ඉස්සර කාන්තාව රස්සන් කරේ නැහැනේ. එනිසා මේක ඔබ ප්‍රශ්නයක් කරගන්න එපා. හතර කේන්ද්‍රීය පාළුවුණු විශිෂ්ටයන් ලෝකේන හතර කේන්ද්‍රීය පාළුවීම කියන්නේ මේ සම්ප්‍රදායක ජෝතිෂකරුවන්ගේ මනෝවිකාරයක්. ඒක අපි වගේ තුන්වෙනි ලෝකේ රටක් තාම තුන්වෙනි ලෝකේ රටක් හැටියට බලපාපු ප්‍රධාන සාධකලිකක් වෙන්නත් පුළුවන්. එනිසා මේ දරුවේ දක්ෂ දරුවෙක් අර බණ්ඩාර මහත්තයාගේ ලස්සන දරුවෙක් නැටුම් වගේ කලාත්මක අංශ වල දක්ෂතාව දක්වන දරුවෙක්. එනිසා බය වෙන්න එපා. මේ කතා කරන්න එහෙම පරක්කුක් නැහැ නේද? පරක්ුණා. මොකද මේ රාහුගේ දසාව කතා කරන්න බාධා කරනවා. ඒකයි මම එහෙම මට ඒක දැනගන්න ඕනේ. මම ඔබෙන් ඇහුවෙත් ඒකයි විශේෂයක් දැනගන්න තියනවා කියලා. මේ දරුවගේ කතන ගැටලුවක් මුල් අවුරුදු 1 මාසෙ ඉඳලා 2 මාස දක්වා පෙන්නනවා. හැබැයි කිසිසේත්ම මේ දරුවගේ කතන ගැටලුවක් ඉස්සරහට එන්නේ නැහැ. මොකද ශ්‍රවණයේ ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා හැබැයි දැන් වාක්‍ය දෙක තුන කතා කරන්න ඕනේ මේ දරුවා. කතා කරනවා. ඒ නිසා ඒක යථාර්ථයට පත් වේවි ක්‍රමානුකූලව. බය වෙන්න එපා දරුවගේ අනාගතේ වාසනාවන්තයි. මතර බණ්ඩාර මහත්තයා කියන එකට යවුවොත් ඉක්මනින් මේ කතන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. බණ්ඩාර මහත්තයා බොහෝ දේ කියනවා. බොහොම සරලව කිව්වොත් චූටි කෙල්ල රටටම කතා කරાવી 2019 10 මාසේ වෙනකොට අවසන් වෙන සෙනසුරු ගෙවෙනවත් එක්කම අංක 1. හරියට අපේ මාදවි වගේ රටටම කතා කරන්න පුළුවන් දරුවෙක්. අම්මා ඕන නැති වෛරස් ඔලුවේ දාගන්න එපා. අංක 1. අංක 2. නීච බංග රාජ යෝග කියලා කොටසක් තිබෙනවා. නීච යෝගය බංග වෙලා නැති වෙලා රාජ යෝගය අවදි වෙන වෙලාවක්. උපන් රසත් සිව් සද්දස පාළු දැකා එයින් නමය දෙයි කේදුම යෝගේක. උපන් රාශියයි 4යි 10යි ග්‍රහයන් නැත්තම් හතර කේන්ද්‍රයේ පාළුයි. හැබැයි චන්ද්‍රයා එක්ක භාග්‍යවන්ත ග්‍රහයෙක් ඉන්නවා නම් බුධ ඉන්නේ චන්ද්‍රයා එක්ක සිකුරු ඉන්නේ චන්ද්‍රයා එක්ක මොකද්ද වෙන්නේ? නීචය බංග වෙලා අනපා සුනපා දුරාදුරු කියන යෝග තුනෙන් එකක් මෙතනදි ක්‍රියාත්මක වෙනවනේ. එහෙනම් මේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ රටට ගුරුවරියක් රටට මග පෙන්වන්නියක්. ඒ නිසා අම්මලා ඇස්ති වෙන්න ශාස්ත්‍රකාරයන්ගේ පැත් කතා පැත්තක තියලා මේ දරුවා නූතන විද්‍යාත්මක ලෝකයේ
මහා අධ්‍යාපනඥවරියක් කරන්න ලෑස්ති වෙන්න මේ කෙල්ල අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයා වෙනවා පුතා. ඒ විතරක් නෙවෙයි අනිවාර්යෙන් ජාත්‍යන්තර වරප්‍රසාද වරදාන ලබන්න හැමදාම ආදායම් ලැබෙන ඉන්ටර්නැෂනල් පේටන් එකක් අයිති කරගන්න කෙල්ලෙක්. මදන අම්මට මේ අහප වෙන කාගෙවත්තක් ළඟට මේ කේන්දර අරන් යන අවශ්‍යතාවයක් නැති වෙයි. මේ ලංකාවේ ඉන්න මේ ජනප්‍රියම ප්‍රබලම ජ්‍යොතිර්වේදින් තිදෙනාගේ මේ අදහස් ගන්න නිසා මම නිශාන්ත මහත්තයා සම්පූර්ණ නැත්නම් ඔබතුමාගේ අදහස් දෙන්න. ඇත්තටම දැන් මේ දෙපළ කිව්වා වගේම මේ දරුවගේ අර හතර කේන්දරේ පාළුවක් ගැන යම් බයක් සහකක් ඇති කරගෙන තියෙනවා. එහෙම වය වෙන අවශ්‍ය නැහැ. මෙතන තියෙන යෝග ප්‍රමාණය අනුව දැක්කට පස්සේ බණ්ඩාර මහත්තයා. ඒතර දැන් යෝගාතින් ගත්තත් අධ්‍යාපනයට අවශ්‍ය කරන බුද්ධ ආදිත්‍ය යෝග, උපේශාරී ඒ වගේ යෝග ඔක්කොම ගොඩනගලා තියෙනවා. ඊට අමතරව මේ ගුරුත් ඉන්නවා සඳුගේ සප්තම දෘෂ්ටියන් යුතුව බුද්ධත් ඉන්නවා රවිත් ඉන්නවා. ඒ නිසා අධ්‍යාපනයට බණ්ඩාර මහත්මයාත් ඉන්දික මහත්මයාත් කිව්වා වගේ ඉතාමත් පුජ නමයන් ඉන්නවා. ගණිතයේ තාක්ෂණය මං කියන්නේ ඉංජිනේරු තාක්ෂණයේ පිටිබඳ දැනුම තියෙන කෙනෙක්. ඊට අමතරව මේ කාලෙදි පොඩ්ඩක් මේ රාහුගේ කාලෙදි පොඩ්ඩක් සෞඛ්‍ය පැත්තෙන් සැලකිලිමත් වෙන්න විශේෂයෙන් මම පුංචි දෙයක් අහන ඔබතුමියගෙන්. ඔය හොඳට ඇඳ ගසලා කරලා මේ දරුවව නිදි කෙරෙව්වත් කූඹියෙක් හරි මදුරුවෙක් හරි කාලා පල්ලක් දාන ආකාරයක්වත් නැද්ද මේ දවස්වල? අන්න ඒ වගේ පැති වලින් තමයි ඔබතුමිය ටිකක් පරිස්සම් කරගන්න ඕන. විෂ සහිත කෘමි සතුන්ගෙන් ඔය මදුරුවන්ගේ ඩෙංගු වගේ තත්ත්වයන් නැති කරන්න පුළුවන්. අවට පරිසරය හොඳින් පිරිසිදු තියාගන්න පුළුවන්කමක් තියෙනවා. ශීල ව්‍යාපාර වගේ කටයුතු වලට ධර්ම දේශනා වලට බල්බ් වගේ දේවල් පූජා කරන දරුවගේ අනාගතය ආලෝකමත් වෙන්න කියලා අනිවාර්යෙන් සාර්ථක වෙයි. මම හිතන්නේ ඉරේෂට බය වෙන්නට දෙයක් නැහැ. ඉරේෂා කතා කරනවට වැඩිය බොහොම සතුටින් මම හිතන්නේ දුර්කතනය විසඳි කරනවා. ඉතින් ඒ විදිහට ඔබටත් පුළුවන් ඔබේ ජනපත්‍රය විසඳා ගන්නට. ඒක නිසා අපි ආරාධනාව කරන ගමන් පුංචි විරාමයක් ගන්නයි නැවතත් සූදානම් වෙන්නේ. රැඳී සිටින්න අපි සමගින්. බිදු එකක දෙකයි 444 555 දුරකථන අංකය දුරකථන ඇඹතුම් සෑහෙන ප්‍රමාණයක් අපිට ලැබෙනවා. මදුෂානි වාසනාවන්ත වුණා. ආයිබෝන් ඔබට. මදුෂානි ඔබේ ජන්මපත්‍ර ඔබ විසඳා ගන්නට උත්සාහ කරන ජන්මපත්‍රයේ උපන් දිනය සහ උපන් වේලාව සඳහන් කරන්න අපිට. උපන් දිනය 1981 5:27. හොඳයි. එතකොට උපන් වේලාව අපි කියමු. සවස 4:15. ලග්නේ තුලාද කියලා? 4:15. 4:15 ලග්නේ තුලාද කියලා අසන. ඔව් ඔව් මිස්. අපි නැකතත් කියමුද අපි ඔහොමම? සියවස. සියවස. සියවස නැකත. හොඳයි. ඔව්. එතකොට අපිට දැනගන්න ඕන මොනවද පුතා? මහත්යගේ සෞඛ්‍ය තත්ත්වය සර්. ආහ. එතකොට මේ ගත වෙන්නේ බුදගේ මහ දසාවේ බුදගෙම අන්තර දසාව. 2019 ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකම්ම තියෙනවා බුදගේ මහ දසාවේ බුදගේ අන්තර දසාව. මේ බුද කියන ග්‍රහයා මේ කේන්ද්‍ර සටහනේ 8ට තැන්පත් ග්‍රහය, 12 අධිපති ග්‍රහය, 6 වෙන්නට නම් හැබැයි දේව කරුණාවෙන් නැහැ. එතකොට මේ 8 12 සම්බන්ධ ඕනම ග්‍රහයක එක්ක 6 සම්බන්ධ වුණොත් තරමක් දැනෙන විදිහේ සෞඛ්‍ය රෝග පීඩා තත් වෙනවා. 6 රෝගස්ථානයේ 8 අහම්බෙන් කඩාගෙන වැටෙන කරදර, 12 ඒ නිසා ගෙයින් පිට තැනක නැවැත්වීම මොකද්ද? ආරෝග්‍ය ශාලාවේ. හැබැයි මේ බුද ලග්නේ උපස්ථානය. ලග්නේ කියන්නේ භෞතික ශරීරය. ඒ වගේම 11 වැන්නට සම්බන්ධතාවය දක්වනවා. එහෙනම් අනිවාර්යෙන්ම මේ කේන්ද්‍රය නිරෝගී වීම ගැන ආපහු කතා දෙකක් නැහැ. එතකොට රෝග තත්ත්වේ බලපවත්වෙන්නේ තද බල විදිහට බලපවත්වෙන්නේ මෙන්න මේ පුංචි වකවානුවේ. ඇයි මේ දවස්වල බුද සතුරු ගමන් කරන්නේ රවිත් එක්ක. රවි ගමනේ යනවා. ර කියන්නේ රෝ කියන්නේ රවි, ග කියන්නේ ගමන. රෝ ග හැදෙන්නේ මෙන්න මේ විදිහට. රෝ ගමනේ යනකොට රවි බුදයි එකට ගමන් කරන පසුබිමක් තුල ඔන්න ලෙඩ රෝග ගැන කතා බහ කරන්න වුණාට තව දවස් 28කට පස්සේ මේ දේවල් ගොඩක් වෙනස් වෙනවා. හැබැයි 2019 අප්‍රේල් 18ට පස්සේ සහ මුලින්ම නිරෝගී තත්ත්වයට පත් වෙනවා. හැබැයි සම්මත විද්‍යාත්මක වෛද්‍ය ක්‍රමයකින් නම් නෙවෙයි, තමන් විසින් ඇති කරන මානසික ධෛර්යයෙන්
තමන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉමුනිටි සිස්ටම් එක ශක්තිමත් කර ගැනීමෙන් මේ රෝගියා සුව වෙනවා. වෛද්‍යවරු සල්ලි ගනීවි. හැබැයි රෝගියා සුවපත් වේවි තමන්ගේ ශක්තිය. නිශාන්ත මහත්තයා. ඔව් මට දැනගන්න අවශ්‍ය කරන පුංචි කරුණු කාරණා දෙකක් තියෙනවා. චන්ද්‍රශ්‍රී මහත්මයා මේකේ න්‍යායාත්මක පැත්ත පැහැදිලි කරා. ඔබතුමියගේ ස්වාමි පුරුෂයාගේ සෞඛ්‍ය ගැන අමගෙන් ඇහුවේ එතුමා දොස්තරත් එතුමා ලෙඩත් එතුමා හැටියට මම දකිනවා ගොඩක් දුරට මේ බෙහෙත් ද්‍රව්‍ය ගැනීම පිළිබඳ පිළිවෙලක් තියෙන ආකාරයක් තියෙනවද? එහෙම නෑ ડોක්ටර් මෙච්චර දවස් අපි බෙහෙත් ගොන්න නැතුව හිටියක. ඔන්න උතන තමයි තියෙන්නේ. ආයෙත් මේ අලුතක ආයෙත් ලෙඩ වෙලා දැන් එදා ඉඳන් තමයි බෙහෙත් ගොන්නේ. ඔය දි ඔන්න උතන තමයි තියෙන චන්ද්‍රශ්‍රී මහත්තයා කිව්වා වගේ ටිකක් දුරට සුව වෙනකොට සමහරට අතහැරලා දා. ඉතින් ඔන්න උතන තමයි තියෙන ගැටලුව. රවි කුජයි සිකුරුයි තුන්දෙනාම හිටියට පස්සේ සමහරවිට මෙතුමිය පීඩාවෙන් හිටියට එතුමට මේ තරම් පීඩාවක් නැතු වෙති සෞඛ්‍ය පැත දුර්වල වුණාට. ඉතින් අන්න එවැනි ආකාරයේ තත්ත්වයක් තියෙන ඒ රාෂ්ට්‍ර කපල මුකුත් නැහැ. විශේෂයෙන් මේ රවිගේ ගෝචර ගමන හරියනකොට චන්ද්‍රශ්‍රී මහත්මයා කිව්වා වගේ කටයුතු ටික සාර්ථක වේවි. කොහොම වුණත් අසනීපෙන් ඉන්න හාමුදුරු නමකට බෙහෙත් ද්‍රව්‍ය ස්වල්පයක් දන් දෙන්න පුළුවන් එක ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් මේ 2014යි 2017යි අතර මතුවෙච්ච අසනීප තත්ත්වයක්ද මේ දැන් පීඩා විඳින වෙලාව තියෙන්නේ. එක තමයි තාම මම හිතනවා හරියකට රෝග විනිශ්චය කිරීමට පවා බාධා කරදර ගෙන දීලා ඇති. ඒ නිසා ගිලන් නැති භික්ෂුන් වහන්සේලාට බෙහෙත් ද්‍රව්‍ය පූජා කරන්න විශේෂයෙන්ම බදාදා දවස්වලට සෙනසුරාදා දවස්වලට බෝධි පූජාවක් තබන අනිවාර්යෙන් මදුෂානික ගැටලුව නිදහස් කරගන්න පුළුවන්. තොටවත්ත මහත්තයා තියෙන මොන වගේ අදහසක්ද මේ සෞඛ්‍ය ගැටලුව ටිකක් මම හිතන්නේ බෙලිදැහිලට ඇයට පීඩාකාරී ප්‍රශ්නයක් නෙමෙයි සමියගේ ප්‍රශ්නේ. මේ රවි කුජ සිකුරු අර අපේ නිශාන්ත මහත්තයෙක් වගේ මේ අටවැන්න සම්බන්ධ මෙතුලා ලග්නේ තුලා නවංශකෙන් මම හිතන්නේ ඉපදෙන්නේ නැති කියලා නවංශය ගත්තොත් ලග්නේ උපාධිපති බුද නේද බලන්න මහත්තයෝ. ඔව් තුලා ලග්න මකර නවංශයනේ. හරි මෙහිදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. විශේෂම බුද එතකොට සම්ප්‍රදායික ජෝතිෂය අනුව ගත්තා 22 වෙනි දේර්කානාධිපති බවට පත් වෙනවා. එතකොට මේ ස්නායුගත රෝග තත්ත්වයක්නේ මේකත් එක්ක ඇති කරන්නේ. මම ඔබට යෝජනාවක් කරනවා විශේෂයෙන්ම මේ පස්වැන්න හා 11 වැන්නනේ රෝග සුවවීම බලන්නේ අපේ බණ්ඩාර මහත්තයෙක් වගේ. සම මේ රෝගියා සුව වෙන රෝගේ රෝග සුව කරගන්න අර බණ්ඩාර මහත්තයෙකුගේ සම්මත වෛද්‍ය විද්‍යාව සම්මත අපි බටහිර ඇලපති වෛද්‍ය ක්‍රමය ගැන මාධවී මේ සියලු දේ ගැන විශ්වාසය තියන්නේ. හැබැයි ඇලපති වෛද්‍ය ක්‍රමයෙන් ඔබට ගියපු ඇලපති වෛද්‍යවරු ඕල්ටර්නේටිව් මෙඩිසින් යනුවෙන් ඔවුන් හඳුන්වන. නමුත් විශිෂ්ට වෛද්‍ය ක්‍රම ලෝකේ තියෙන හෝමියෝපති ආයුර්වේදය අතරින් දෙකක්. එනිසා ඔබ ශීරෝධාර වගේ ප්‍රතිකාරයක එක නිසි ආයුර්වේද වෛද්‍යවරයෙක් කරා ආයුර්වේද ප්‍රතිකාරයකට යමු වෙන 2019 දී මේ මහත්ය සුව කරගන්න පුළුවන්. මොකද తాවකාලිකව ඇත්තරම මේ අර ආඝාත එහෙම නැත්නම් පැරලයිස් වගේ රෝග තත්ත්වයට පත්වීමේ සම්භාවිතාවය තිබුණු කෙනෙක් මෙයා. හැබැයි මෙයා නැවත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. අර නිශාන්ත මහත්යෙකු ආගමික පිළිවෙත් එක්ක ආයුර්වේද හෝමියෝපති චීන කටු වගේ ඕල්ටර්නේටිව් මෙඩිසින් යයි බටහිර වෛද්‍යවරු කියන වෛද්‍ය ක්‍රම කීපයක උදව් ගත්තොත් අනිවාර්යයෙන්ම ඔබේ මහත්යව සුව කරගන්න පුළුවන්. හොඳයි අපි සූදානම් වෙනවා. එහෙනම් ඉක්මනින් කැටි විරාමයක් ලබා ගන්න. විරාම වෙන අතුරු එහෙනම් අපි නැවතත් සම්බන්ධ වෙමු. විරාමෙන් පස්සෙ ඔබ නැවතත් බින්දනි උදෑසනත් සමගින් මේ සම්බන්ධ වී සිටින්නේ. නිශානි අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ වෙලාවේ වත්තලින්. අයබෝ නිශානි. අයබෝන්. ඔව් නිශානි ඉක්මනින් ඔබේ උපන්දින පන් වේලාව සඳහන් කරමු. 1988 දෙවැනි මාසේ 12 වෙනිදා දහවල් 4:31ට. 4:31ට. ඔව් කටක ලග්නේ නැකත. නැකත අපි කියමු. දෙට නැකත. දෙට නැකත. හොඳයි. අපි සඳහනක් කරමුද මේ නිශාන්ත මහත්තයා? මොනවද ගැටුවද දන්නේ නැතුන. ඔව් අපි සඳහන් කරමුද අහන්න තියෙන කාරණා මොකද්ද කියලා. මගේ ඉදිරි අනාගතයයි මගේ රැකියාව ගැන තමයි මහත්ය දැනගන්න ඕනේ. හොඳයි නිශානි. දැනට ඔබතුමියට මේ ගත කරන වෙලාවේ සිකුරුගේ මහදශාව ලැබලා තියෙන්නේ. 2030 වෙනකම් යනවා සිකුරුගේ මහදශාව කටකලක්නේ උපන් ඔබතුමියගේ 11 වෙනට අධිපතියා සිකුරු. හැබැයි බාධක ග්‍රහය සිකුරු බව අමතක කරන්න එපා. කොහොම වුණත් බ්‍රහස්පති ලග්නේ 10 වෙනි ඉන්නවා. රවි බුධ වාය කේන්ද්‍රයේ ලග්නේ 7 වෙනි ඉන්නවා. දැනට රැකියාවක නියුතුද ඔබතුමිය? ඒක තමයි රැකියාවක කලින් නිරත වෙලා නැවතිලා අලුත් රැකියාවක් බලාපොරොත්තු වෙද්දී නැත්තම් මේ තාම රැකියාවට ගියේම නැද්ද? නැහැ මහත්තයා, විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙලා ඊට පස්සේ මේ රැකියාව බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ. හැබැයි මම මේ තේරලා ඉන්නවා මේ රැකියාවට රජේ. ඔව් රජේ. ඒක ගොඩක් දුරට හම්බුන්නේ නැහැ මහත්තයා. ඔව් ඔබතුමියට රජේ රැකී ආරක්ෂාවල උරුම අරුමකම් තියෙනවා.
විශේෂයෙන් සෙනසුරුගේ ඒරාෂ්ට්‍රක තත්ත්වය තදබලා හරිය 2014යි 2017යි ගත කරා. මෙන්න මේ ඔක්තෝබර් මාසේ බ්‍රහස්පතිගේ ග්‍රහමාරුව ඔබතුමියගේ රැකී රක්ෂා ප්‍රශ්නේ විසඳලා දේවි. ඒ වගේම විශේෂයෙන්ම පිටකොන්දයි ධනීසයි ටිකක් පරිස්සම් කරගන්න සෙනසුරුගේ ඒරාෂ්ට්‍රක තත්ත්වය යන නිසා තරුණ දරුවෙක් වුණාට මේ පිටකොන්දේ ධනීසේ මොකක් හරි අපහසුතාවයක් තියෙනවද? එහෙමයි මහත්තයා. ඔව් අන්න ඒ ගැන ඔබතුමිය ටිකක් වැඩිපුර සැලකිල්ලක් දක්වන්න විශේෂයෙන්ම යාන වාහන වල ගමන බිමනදී පඩි පෙරවල් එහෙම බහිද්දි මොකද රස්සාවට බාධා වෙන්න පුළුවන් ඒක. ඔබතුමිය බෞද්ධද? ඔව් මහත්තයා. ඔබතුමියට හැකියාවක් තියෙනවා මෙහෙණින් වහන්සේ නමකට හිස දබන කොට්ටයක් පූජා කරන්න සිකුරාද දවසකට අනිවාර්යයෙන්ම මේ ලබන මාසේ ඊළඟ මාසේ වෙද්දී ඔබතුමියගේ රැකියා සීනේ සාර්ථක වෙයි. හොඳයි. තොටවත්ත මහත්තයා. ඔව් මේ කේන්ද්‍ර සලාන විශේෂයෙන්ම පරිපාලන ශාස්ත්‍රයේ ඉතා ඉහළ මට්ටමකට යන පුළුවන් කේන්ද්‍රයක්. ඒ නිසා ඔබට අනිවාර්යයෙන් මේ බලාපොරොත්තුව තියාගන්න පුළුවන්. ඔබට උපාධියකින් එහාට යන්න හැකියාව අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා ඔබ මම හිතන්නේ කැමතිද ඇත්ත පරිපාලන මත, ඒ කියන්නේ ගුරු වෘත්තිය, කථිකාචාර්ය වෘත්තිය වගේ විශේෂ ඊටත් එහා ගිහලා පරිපාලන වෘත්තිය ඔබට තිබෙන නිසා ඔබට අනිවාර්යයෙන්ම රාජ්‍යාංශ රැකියාවක වගේම විශේෂ අමාත්‍යාංශ මට්ටමේ පරිපාලන වෘත්තියක හිමිකමක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා ඔබට ඒ බලාපොරොත්තුව තියාගන්න පුළුවන් 2020 න් පස්සේ. يعني විශේෂම ඔබට අවුරුදු 32 න් පසුව ඉතාම යහපත් ඔබට පැහැදිලිවම වෘත්තිය වශයෙන් ඉතා පැහැදිලි සාර්ථකත්වයකට යන්න පුළුවන්. ඒ කියන්නේ නිලතල රාජ්‍යාංශ රැකියාව ලැබීමේ වාසනාව අනිවාර්යයෙන්ම තියෙන කේන්ද්‍රයක්. මහත්තයා. ඔව් මම ගත්තා තත්කාලේ. මොකද රස්සාවක් කියන්නේ හරිම දැවෙන ප්‍රශ්නයක්නේ. තත්කාල කේන්ද්‍රයේ රවි රාහු බුධ දහවැන්නට සම්බන්ධයි දරුවෝ. ඔයාලඟ ඉන්නවා කවුන්සලර් කෙනෙක්. ඒ නිසා උපදේශනය, නීති උපදේශනය, වෘත්ති උපදේශනය, මේ වගේ ව්‍යාපාර උපදේශනය, මේ වගේ අදාළ ඕනම ක්ෂේත්‍රයකට ඔයාට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා මේ අලුත් සිංහල අලුත් අවුරුද්ද ලබනකොට. ඒ කියන්නේ ලබන අවුරුද්ද සිංහල අලුත් අවුරුද්ද ලබනකොට ඔයා ගෙදරට එන්නේ සිංහල අලුත් අවුරුද්දට නිවාඩු අරගෙන එවැනි තානාන්තරයක් සහිත. ඒ නිසා 얘 ගැන සතුටින් දැන් කල්ගත කරන්න. හොඳයි. බොහොම සුබවාදී විදිහට තමයි ඒ පිළිතුරුත් ලැබුණේ. සහ විශේෂයෙන්ම ඔබට මේ කතා බහ කරන් යද්දි කියන මේ පිළියම් ගැනත් මම හිතන්නේ ඔබ අනිවාර්යයෙන්ම සිතන්න ඕනේ. ඒ පිළියම් පිළිමදවත් හිතලා මම හිතන්නේ ඉදිරි වැඩ කටයුතු කරනවා නම් තවත් සුබදායි වේ කියන කාරණාවත් මතක් කරන්න කැමති. තවත් දුරකතන නැමතුමක් ලැබී තිබෙනවා අපිට කැලණිය ප්‍රදේශයේ අනෝජා. අයිබෝන් අනෝජා. අයිබෝන්. ඔව් මහත්මිය ඔබේ ඔබේ ජන්මපත්‍රයේද මේ විසඳා ගන්නට යන්නේ? අනෝෂා, ආ හොඳයි. එහෙනම් අපිට කියන්න ඉස්සලම උපන් දිනය 1976 5 වෙනි මාසේ 18. හොඳයි. උපන් වෙලාව අපි කියමු 3:03. ආ මීනද කියලා අහන. ලග්නය මීනද කියලා අහනවා තොටවත්ත මහත්තයා. මීන ලග්නය. හොඳයි. අපි නැකතත් කියමුද? මට කියන්නකෝ ඔබට මොනවාද මේ වෙලාවේ දැනගන්න අවශ්‍ය කරන්නේ? සමස්ත වශයෙන් මගේ අනාගතය ගැනයි. ඉදිරියට මට මම කරන්න තියෙන වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් කොයි කාලෙද වගේ කියලා බලගන්න. මේ ඉන්දික මහත්තයා. ඔව්. අපි මං හිතන ඇයට අදහසක් ප්‍රකාශ කරා. ඔව් විශේෂයෙන්ම ඇයට ව්‍යාපාර ශාස්ත්‍රය ඉතා හොඳින් ගැලපෙනවා. ඔබට ආර්ථික සහ වෘත්ති වශයෙන් පැහැදිලිව සාර්ථකත්වයකට යන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබේ ලග්නාධිපති සහ 10 වෙනාධිපති 9 වෙනට එනවා මේ ඔක්තෝබර් 10 න් පස්සේ. හැබැයි මීන ලග්නේ ලග්නාධිපති සහ 10 වෙනාධිපති 8 වෙනේ ගමන් කරන කාලයේ ටිකක් අහිත ඔක්තෝබර් 10 වෙනකම් පොඩි පොඩි බාධා තියෙන්න පුළුවන්. හැබැයි ඔබේ ඉදිරි වැඩ කටයුතු පැහැදිලිව සාර්ථක 2018 අග භාගයේ 2019 2020 කාලේ ඔබ ජන්මේ රාෂ්ට්‍රකයක් ගත කරත් ඔබට පැහැදිලිවම විශේෂම ව්‍යාපාරික පැත්තෙන් ඔබට වෙන කෙනෙක් යටතේ ආයතන ගත කරන රැකියාවකට වඩා ඉතා ගැලපෙන්නේ ඔබම කරන ව්‍යාපාරයක්. ඔබට අනිවාර්යයෙන්ම එහෙම නැත්නම් ඔබ රැකියාව උසස් වීමක් බලාපොරොත්තු වෙනවා නම් ඒකත් ඔබට ඉටු කරගන්න පුළුවන්. නමුත් ඔබ ඔබම ව්‍යාපාර වෙන දේකට යමු වෙනවා නම් පැහැදිලිවම ඔබට සාර්ථකත්වයකට යන්න පුළුවන්. චන්දසිරි මහත්තයා. මම නම් හිතන්නේ පොඩ්ඩක් අපි මේ ඔක්තෝබර් මාසයේ අවසානය, නොවැම්බර් මුල වගේ ඒ අවසන් සතිය වගේ වෙනකන් ටිකක් ලොකු බලාපොරොත්තු තියා ගැනීම අඩු කරගනිමු. නමුත් Taman යෙදෙන යම් කාරණාවක් ගැන ඉලක්කගතව සැලසුම් කරගන්නේ කාලෙ වෙන් කරගනිමු. මම මෙහෙම කියන්නේ නොවැම්බර් මාසය ඔබේ ජීවිතේ ලොකු පරිවර්තනයකට අවස්ථාව හම්බ වෙනවා. ආර්ථික අංශයේ වෙනසක්, ඒ වගේම පෞද්ගලික ජීවිතේ ප්‍රබල අලුත් හඳුනා ගැනීම කොටසක්, කණ්ඩායමක් සමග වැඩ කරන්න ලැබීමක්. ඒ නිසා ඒ වෙනුවෙන් දැන් ඉඳලා සූදානම් වෙන්න. නිශාන්ත මහත්තයා. ඔව් දැන් ඔබතුමීට ලැබලා තියෙන බ්‍රහස්පතිගේ මහදශාව මෙතුමන්ලා කිව්වා ආකාරයට ජම්මේ රාෂ්ට්‍රකයක් ක්‍රියාත්මකයි. කොහොම වුණත් මේ ඔක්තෝබර් මාසේ 10 වෙනිදායින් පසු කාලය වෙනකන්
මොනවාරි අලුත් දෙයක් ආරම්භ කරන එක ගැන සැලකිල්ලක් දක්වන්න. ඒ වගේම තමයි විශේෂයෙන් පවුල් පරිසරය ආශ්‍රිතව මතභේදකාරී තත්ත්වයන් පසුතැවීම් කලකිරීම වගේ දේවල් වලට පවා ලක් වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ඔය ශීල ව්‍යාපාර ආදී කටයුතු වලට ඖෂධීය පාන, ඒ කියන්නේ කොලකැඳ බෙලිමල් වගේ දේවල් දන් දෙන්න හැකියාව තියෙනවා. අනෝජා මහත්මියට මම හිතනවා ගොඩක් වාසනාවන්ත කාලයක් වේවි කියලා. හොඳයි. අද දවසේ ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරන්න සම්බන්ධ වුණු අපේ මේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදින් තිදෙනාටම අපේ ගෞරවනීය ස්තුතිය මේ වෙලාව පුද කරන්න කැමතියි. ඉතින් දැන් මේ අද දවසේදී ජන්ම පත්‍ර පරීක්ෂා කරපු හුඟක් දෙනෙක්ගෙන් අපිට දැනගන්න ලැබිච්ච දේ තමයි මේ බය වෙලා හිටපු හුඟක් දෙනෙක්ට සුභවාදී අදහසක් ලබා දෙන්න අපිට හැකියාවක් ලැබුණා. මගේතර බහුතර පිරිසකට මගේතර හැම දුරකථන අමතුමකටම අපි සුභවාදී අදහස් ලබා දුන්නා. ලබන සතියේ සඳුදාත් අපි මේ විදිහටම ඔබ මුණ ගැහෙනවා ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරන්නට. ඒ පොරොන්දුව පිට අපි අදට විඳින උදෑසනින් සමුගන්නවා. ඉතින් ඔබට ප්‍රාර්ථනා කරනවා ඉතාමත් වාසනාවන්ත දවසක් වන්නට කියලා. ආයුබෝවන්.